අපට බත් ගන්න ඉරිදියක් අවශ්‍ය නැහැ. අම්මේ බඩගිනි ඉන්න අපේ ආඳුරනේ පොඩ්ඩක් ඉන්න කියලා කැඳ ටිකක් දෙනවා. ඇතිනේ ඒක ඉරිදියක් ඕනේද? නිකන් කඩයක් ළඟට යනකොට බෝඩ්යක් ගාලා තිනා. මාය පුතේ කැමලස්ටි කියලා. රක්ගලේ කඩේ ළඟ ඉතගෙන ඉන්නවා. කැමලස්ටි බෝඩ් එක තිනවා. මොන හරි පොඩ්ඩක් දෙනවා. වළඳනවා. වැව් වල වතුර තිනා වළඳනවා. රස්සිතල ගස් තිනා සැතපෙනවා. ඉරිදියක් අවශ්‍යද? ඉරිදිය අවශ්‍ය වෙන්නේ හයිබ්‍රිඩ් වාහන ගන්න. මාලිගා ලබා ගන්න, හෙලිකොප්ටර් ලබා ගන්න. සියලු මිනිස්සුන්ගේ වැඳුම් ගන්න. ජනාධිපතිතුමා වැවුලනවා. ඕ රාතේ වැඩලා ඉරිදිය වැඩලා කියලා. ඉතින් ඕක කරගන්න යන්නේ. ඉතින් ඒකේ සාසනය පිරියනවානේ. ගෞරව මාන්න, ප්‍රශංසා මාන්න, වන්දනා මාන්න, නමස්කාර මාන්න, වටිනාකම් මාන්න. ඒ ඔක්කොම දැන් මාන්න කොච්චර වැඩිනවද? අර උඩින් එන පොඩ්ඩට. යටින් යන පොඩ්ඩට මොකවත් ඇදෙන්නේ නැහනේ. පිරියනවා. පිරිච්ච කට්ටිය අපි දැකලා තියෙනවා. ඒ නිසා හිමාලෙත් ඒ වැරද්ද කරන්නේ නැහැ. කවුරු හාමුදුරුවෝ මත් දැන් ගොඩාක් සහවක ඇදලා දැන් ඉරිදියක් නැති නිසා මගේ රාත්කම කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඉටපියම දැන් රාත් වෙලා එන්නම් කියලා ටක් ගාලා හිමාන්ට කියලා උත්සාහ කරන එක දන්න කෙනෙක්ගෙන් ටෙක්නික් එක ගන්න ගන්න. ඔළුවෙන් ඉට ගත්තා දෙන්නේ නැහැ අපේ ආන්දරු. ඉරහඳ වගේ විශ්වාසයි. ඒගොල්ලෝ දන්නා මේක ලෝ කෝටියක් අරගෙන දුන්නා. කෝටි 500කට අනතුරු කරනවා මේ පෘථිවියට. අනතුරු කරනවා. එහෙම සල්ලි වලට විකුණන්නේ නැහැ. ඒක ಗುಣධර්ම වලට නිකන් දෙන්නේ. අනාගාමීද මේක වඩන්න කියලා නිකන් දෙනවා ඒක. මුදලට ගන්න බෑ, බලයට ගන්න බෑ. එහෙම උගන්වන්නේ නැහැ ඒක. එහෙම ඉර්ධියප්පාන හාමුදුර ළඟ ලස්ස ගණන් පැවිදි වෙනවා. ඒ පැවිදෙන නිවන් දකින්නද? ඉර්ධි ගැන ගන්න අපේ ආඳුනි. ඒ එක්කෙනෙකුට කරපටිය බඳින්නේ නැහැ. දසසිල් දීලා උපාසක. අවුරුදු කීයද? ඒකින දෘෂ්ටි කැඩෙනකම් උපාසක. පැවිදිකම දෙන්නෙම නැහැ. එහෙම පැවිදි අවශ්‍ය නැහැ සාසනයට. සසර දුක නිවා ගන්න නිරෝධය වඩන්න එනවනම් ඇඟේ තියෙන සිවුර තියලා ඉතුරු සිවුර දෙනවා මේක අරගන්න. එක සිවුරෙන් ඉන්නම් ඉතුරු කාලේ මේක අරගන්න. පාත්‍රයක් නැහැ. පාත්‍රය පූජා කළා තැටිය තියාගන්නවා අපි. කමන්න මං තැටියෙන් පින්ඩ පාත යනවා පාත්‍රය තියාගන්න. එයා ශ්‍රේෂ්ඨයි. එයා ඒ අරහත් වෙන්න පැවිදි වෙච්ච කෙනෙක්. ඉරිදී වලට පැවිදි වෙන කෙනා පැවිද්දෙක්ද? නැහැ. එයා උම්මත්තකේ. ප්‍රත්‍ය ගන්න, ගෞරව ගන්න, ප්‍රශංසා ගන්න, බබලෙන්න, ශාසනය ප්‍රසිද්ධ වෙන්න පැවිදි වෙච්ච කෙනෙක්. එයා හරියන්නේ නැහැ ශාසනයට. එයා නිසා ශාසනය විනාශ වෙනවා. ඒ නිසා අපි සාමාන්‍ය විදිහට ඉන්න කාලෙම ඒ අවශ්‍ය කට්‍ය තෝරලා පැවිදි කරගන්න ඕනේ. අපි දක්ෂකම් පෙන්වන කාලෙදී පැවිදි වෙන කට්‍ය එක්කෙනෙක්වත් අපට විශ්වාස නැහැ. දුන්නත් නම් වාදානවා අපට. හැබැයි මේ ඉන්න කාලේ පැවිදි වෙන කට්‍ය අදවතින් ඉන්න කට්‍ය බඩගිනි කිව්වත් ඇඟිල්ල කටට දාලා වමාරලා හරි දෙනවා ස්වාමිනී දැන් විනාඩි 10කට කලින් වැළඳුවේ මේක පිළිණු වෙලා නැහැ ඔබවන්සේ වළඳන සේක්වා කියලා බඩෙන් බත් අරන් දෙනවා අපට. හැබැයි එදා එන කට්ටිය ඒ ඉල්ලන දේ දුන්න නැත්නම් ඒකට කමටහන් දුන්න නැත්නම් වාදාන අපට. අපට නැති දේ කාටවත් නැහැ මෙරිලම යන්න කියලා හේම කරනවා. ඒ කට්ටිය හරි භයානක කට්ටිය. ලෝභෙන් ආපු කට්ටිය. තණ්හාවට පැවිදි වෙච්ච කට්ටිය. හරි භයානක කට්ටිය. ඒ නිසා ඒ කාලේ මාන කරන්න සුදුසු නැහැ. එන්න 2022 කට කලින් ඒ කට්ටිය තෝරලා මාන කරන්න ඕනේ. ඒ ටීම් එක හදන්න ඕනේ ඊට කලින්. එදායින් පස්සේ ටීම් හදන්නේ නැහැ. මාන කරන්නේ මල්වත්තේ ලොකු ස්වාමීන් වහන්සේගේ මානකම ඉල්ල ගන්න කියනවා. අපේ ලොකු ආම්දරු. අස්ගිරියේ ලොකු ආම්දරන් ගිහලා මානකම ඉල්ල ගන්න. ඒ අපේ ලොකු ආම්දරු. නාපානේ පේමසිරි නායක ආම්දරන්ගේ කරපටිය බඳින ගන්න අපේ ලොකු ආම්දරු කියලා අපි කියනවා මිසක් අපි මාන කරන්නේ නැහැ. කවුද මාන කළේ? ආවල් එන උන්නතින් කමටන් ගිල්ල ගන්න නෑ ඔබවන්සේ එන ලියුමක් අරන් එන්නකො. අපි කල්ලත දැනුවත් කරලා තින්නේ අපේ නමින් ලියුම් දෙන්න එපා කියලා. බෑ නිරෝධයට විතරයි කමටන්. නිරෝධයට විතරයි. තවත් මට කමටන් නෑ. තවත් මට කමටන් බුදුහාමුදුර දන්නෙත් නෑ. එන අපි කොහොමද දන්නේ? අපි දන්නෙත් නෑ. ලෝකේ හරි භයානකයි. සංඝයාට දාන දෙන්නේ ඇත්තටම ශාසනය රකින්නද? සංඝයාට දුන්නම ආනිසංස වැඩි. ඒ තියෙන දේපල මදිනේ. ලස්සන මදි, ගෙවල් ලොකු නැ, වාහනේ ක්වොලිටි නැ, බෑන්ක් බැලන්ස් එක මදි. ඒවා ඊළඟ භවෙ වැඩි කරන්න මේ දාන දෙන්නේ. කපටිකමෙන් දෙන දාන්නේ. හැමදාම අපි උගුල් වලට අවු වෙනවා අපි ආන්නේ. මී කටර් වාගේ ඒගොල්ල මේ සංඝ කටර එකකේ තියලා තින්නේ. ටග්ගාල කියලා කට තිබ්බම බග්ගාල කට අවු වෙනවා. ඇයි අපි කියලා පොලොස් කියලාට කට තිනවනේ. පරිප්පු ටිකට කට තින, කෙසල් ගෙඩියට කට තිබ්බම බග්ගාල අවු වෙනවා. මී කටර එක වාගේ සංඝ කටර එකක් ඒක. පර පොඩි ලිවර් එක තියෙන එක පන්නලා ඉමීන්ස් එක තියෙනවා. තිබ්බම ආන්දර සාදු කියලා ඉච්චිතම් පච්චිතම් කියලා කිරිපැන් ටික තිබ්බ ගම බග් කලර් කටර එකට අවු වෙනවා. දැන් කියපල්ල කර මැරිච්චුන් ටොක්කොම් පින් දෙන්න කතන්දර ටික. ඕම් කටර එකට අවු වෙච්ච ඇති.
ගොඩක් මේ පින්කම් වලදී කරන්නේ මී කටර තියෙනවා වගේ සංඝ කටරයක් අකමුණලා තියෙන්නේ. අපි දන්නද කටරයකට කට තියෙනවා. කට උතරනේ මී යට වෙච්ච දේ තමයි පුටත් වෙලා තියෙන්නේ. ඒ නිසා පිරිනිවන් පානකම ඔබවන්සලා පින්ද පාත යන්න. සංඝ කටරයකට නම් කට තියන්න යන්න නම් එපා. ඒකට අවුෙච්ච කට්ටිය කර මී යට වෙච්ච දේ තමයි වෙලා තියෙන්නේ. ඕ දැනුත් ඉන්නේ. මල ගියත්තන්ට මේ පින්දිදි මලබත් කකා ඉන්නවා. සිව්පස්සේ කියලා තමයි කියන්නේ. හැබැයි කන්නේ මලබත්. අසුවලා මැරුණ අය අසුවලා පැනලා ගියා අය මගේ භාර්යාව අරුව අරගෙන පැනලා ගියා අය අර අසුවලාට මෙසුවලා පීයෙන් යන අය කියලා අර මලබත් ටික ගෙනලා දෙනවා පෙරේත බත් ටික කකා පෙරේත කොටුත් එක්ක ඉන්නවා ඉතින් පෙරේත ලෝකේ තමයි ඉන්නේ කට කිසිම කෙනෙකුට ණය නැ පින්ඩ පාත යන්න සංඝ කටර වලට කට තියන්න ඕනේ මී කටර වල අවශ්‍ය නැ අපට පින්ඩ පාත යන්න භාග්‍යතුන් වහන්සේගේ ශාසනේ භාග්‍යතුන් වහන්සේ යම් කිසි මාර්ගයක් අපට දේශනා කළාද ඒ මාර්ගයේ පිළිපදින්න. පින්දපාත කරගෙන, ගුණ ධර්ම වඩාගෙන, පෝය කරගෙන, සිල් අරගෙන, වැඩිහිටියන්ට නමස්කාර කරගෙන, දවසකට එක අඩුවක් හරි නිවැරදි කරන්න. එක ගුණයක් හරි පුරන්න. මෙන්න මේ විදිහට ජීවත් වෙන තථාගතයන් වහන්සේ ගොඩාක් සතුටු වෙනවා. මගේ ශ්‍රාවක සංඝයා ශ්‍රේෂ්ඨයි කියලා. අපට කාගෙන්වත් උදව් අවශ්‍ය නැහැ. අපි බෝධිසත්වරු, තුන්තරා බෝධීන් එක්ක පතාගෙන යනවා. අපට මේ ලෝකේ කාගවත් පීඨක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය අපේ පීඨ. ඒක ලැබුණොත් ඇති. මගේ ප්‍රතිපත්තිය ඒකයි. මට මගේ පීඨයි මට අවශ්‍ය. මට කාගෙන්වත් පීඨක් අවශ්‍ය නැහැ. අන්න එහෙම අපි ඒකමතික වෙන්න ඕනේ. දායකයන්ගේ පීඨ අවශ්‍යයි. අපට ඒ කැපකරුවන්ගේ පීඨ අවශ්‍යයි. මිනිසුන්ගේ පීඨ අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය අපේ පීඨ විතරයි. ලෝකේ කිසිම කෙනෙක්ගේ පීඨ අවශ්‍ය නැහැ. පුළුවන් විදිහට පින්ඩපාති කරගෙන පුළුවන් විදිහට පැන් ටිකක් වළඳලා පුළුවන් විදිහට මානකම කරගෙන ඉන්නවා. බැරි වෙනකොට ඉන්න සහෝදර සංගය කරයි. කෙරුවේ නැත්තම් ඒත් කමක් නැහැ. කොහොමත් මැරෙනවා. අවුරුදු 5000 ජීවත් වෙන්නේ නැහැ. කොහොමත් මැරෙනවා. ප්‍රශ්නයක් නැහැ ඒක අද වුණා. ඒ මානසිකත්වය හදාගත්තේ නැත්තම් මේ ගමන යන්න බෑ. ඒ මානසිකත්වයෙන් නැතුව ගමන ගිය කෙනෙක් නැහැ. ඒ මදාගත්ත කට්ටිය විතරලු ජය ගන්න තියෙන මිනිස්සුත් භාවයේ. උවහන්සලා ජය ගන්න ඕන නැහැ මේ මානසිකත්වය තුල ඉන්නේ.